ප්‍රපියල් විසිපන්දහසක මාසික වැටුප ලබන අයගේ සේම මසකට රුපියල් ලක්ෂ පහක වැටුපක් ගන්නා අයගේ පවා ජීවිත බිධ වැටමින් තිබෙන ආකාරේ ගැන අප විශේෂ සෝයා බැලීමක් කලා. ්‍රපියල් විසිපන්දහසක වැටපක් ලබා ගන්නා අය ජීවත් වෙන්නේ කොහොමද කියලා ගණන් හිලව් එක්කම බලමු. ගමෙන් කොළඹ ඇවතින් බෝඩිමක නතරවෙලා ඉන්න ගැහැනු ළමයෙකු පිළිබඳව සල කල බලමු. බොහෝ අයගේ වැටුප රුපියල් විසි පන්දාහයි. රෘපියල් විසිපන්දහක වැටුපකින් බෝඩිම් ජීවිතයක් ගත කරන ගැනුළමයෙකුගේ මාසික වියදම අරන් බලමු. බෝඩින් ගාස්තු. අංක එක බෝඩිින් ගාස්තුනෙ නව විදුලිබිලත් එක්ක අද. අවම බෝඩින් ගාස්තුව රුපියල් නමදාහක් වෙනවා. මේ අවම ගාස්තුව හොඳේ බස්ගාස්තු අරම්බලමු අවම බස්ගාස්තුවත් එක්ක සාමාන්‍යෙන් මේ ගැහැනු ළමෙකුට මාසේකට දින විසි හතරක් රැකියාවට එන්න අඩ්ඩුම ගානේ රුපියල් හාරදාස් අටසීයක් වැෑවෙනවා. හොඳේ එතකොට මාසයකට එක සැරයක් ගමේ ගියොත්. මාසයකට එක සැරයක් ගමේ ගියොත් ගමේ ගිහින් එන්න යන්න රුපියල් දාහක් විතරයනවා. ැ බලමු ඉතිරි වෙන්න කියද කියලා බෝඩින් ගාස්තුව නමදාහයි ප්‍රවාහනගාස්තුූ හරදාස් අටසයයි ගමේ යන්න රුපියල් දාහයි එතකොට රුපියල් දාහතරදාස් අටසීයක් වැෑවෙනවා අනේද මාසික වැටුප රුපියල් විසි පන්දාහි නම් විෂි පන්දාහිෙන් දාහතරදාස් අටසීයක් අයිංගුණහම පියදංගුණහම ඉතිරි වෙන්නේ රුපියල් දහදාස් දෙසීයයි. රුපියල් දහදාස් දෙසීයයි මේ රුපියල් දහදාස් දෙසියෙන් තමයි ඉතින් ඔය මාසේ දින තිහකට වේල් අනු ුවක් නේද දවසකට වේල් තුනයිනේ එතකොට වේල් තුන වැඩි කිරීම දිනතිය නේද වේල් අනුවක් කන්න වෙනවා දැන් අපි බලමු සාමාන්‍යයෙන් මේ වේල් අනුව කන්න කොහොම වියදං වෙයිද කියලා හරිද එතකොට අතේතරිකියද දහදාස් දෙසියය එනේද. දැම් මේ දහ ස් දෙසයෙන් තමයි වේල් අනුවුවක්ම කන්න ඕනේ එතකොට එක වේලකට දහදාස් දෙසිය බෙදහම අනුවනේද එක වේලකට එතකොට වෙෙන්වෙන්නේ රුපියල් එකය දහතුනයි හොඳ රුපියල්ල එකසිය දහතුන මක පාන් කාලකුයි පරිප්පු එකකුයි ගත්තොත් මේ ඉතාම ඔය පුංචි පෙට්ටිකාඩයක් වගේ තැනකින් ගත්තොත් පාන් කාලටයි පරිප්පු එක කටයි රුපියල් අනුවක් වත් යනවා. දැන් එතකොට බලමු රුපියල් එකසිේ දහතුනයි දැන් දවසට වවිධ කරන්න පුළුවන්න්නේද රුපියල්ලසිේ දහතුනයි. එතකට රුපියල් එකේ දහනින් අනුවක් ගහම කියී දිිතුරුවන්නේ රුපියල් විසිතුනයි ඉතිරුවවෙන්නේ හරද රුපියල් විසිතුනයි නේද. එතකොට ප්ලේටියයක් බොන්න බෑ මොක ප්ලේටියක් බවෝත් රුපියල් හ ිහ න ද ක ක. අරගෙන බලමු මාසයට වේල් අනුවක්. මාසයට වේල් අනුවක්, පාන් සහ පරිප්පු විතමයි වෙන මුකුත් කන්නන්නේන ැන වේල්තුනම පන්සහ පරිපපුුණනේ දෙතකොට අනුව වැඩිකිරීම අනුව. රුපියල් අටදස් එකසීයක් යැනවා. තුන් වේලක්. මාසෙට පාන් සහ පරිප්පු විතරක් කෑවොත් ඇෑ වෙනමමුකත් ෑහොඳදේ ප්ලේටයක්ක්වත් නෑ හරිද දැන් ඒ කියන්නේ අරබෝඩිින් ගාස්තුයි ප්‍රවාහනයටයි ගෙවලා ඉතුරුවෙන ඔය රුපියල් දහදාස් දෙසීයෙන් පාන් සහ පරිප්පු තුන්වෙනම කාල මාසෙම කැෑවොත් අතේ ඉතිරිවෙන්න කියද දහදාස් දෙසියෙන් අටදාසකසියක් අයින්කරපුවම ඉතිරිවෙන්නේ රුපියල් දෙදාස් එකසීයි හරිද දැන් මේ රුපියල් දෙදාස් එකසියෙන් තමයි ගැහැනු දරුවෙකු සනීපාරක්ෂක ද්‍රෞ්්‍ය. සබන් අ ත පේස්ට් රෙදි සෝධන ද්‍රව්්‍යනේද පැරසිටෝල් පෙත්තක් ඕනවුුණොත් මේ සියල්ල ගන්න වෙන්නේ මෙන්න මේ අතේ ඉතිරිවන රුපියල් දෙදා සෙකසිය. දැන් මේ තුන්වේලම පානුහි පරිප්පු යිකාලා හොඳේ හරද ඒකත් පාන් කාලයි පරිප්පු එකයි ආ රුපියල් අනුවයි හරිනි ඒත් ඔය අනුවට දෙනකඩක් අම්මුණොත් හමයි හොඳේ ඇතකොට අම්මතාත්තට බෙහෙට්ටිකක් කරන් දෙන්න ගමේ යනකොට බූන්ධි පකට්ටකක්ව තරන් යන්න මේ දරුවන්ට බෑ. මේ තරුණ ජීවිත රුපියල් විෂි පන්දහක වැටපත් එක්ක අද බිඳ වැටිලා අවසන්. හරිද ඒ දරුවන්ගේ ඇස්වල තියන්නේෙක් කඳලු සමහරුන්ගේ කන කර උගසේ. තවත් සමහර තරුණ දරුවන් දවසේ වේල් තුනෙන් කන්නේ එක වේලයි හෝ දෙකයි. හරිද මතකතියාගන්න. දවල් බත්තකට්ට එකක් ගත්තොත් අද පෙට්ටිකඩයකින් ගත්තොත් හරිද පෙට්ටිකඩයකින් එලවලු බත්තකට්ටක අවම ගස්තුව රුපියාල් දෙශී යයි. මාලු කෑමෙ එකක් රුපියල් තුන් සීයයි මාලු කෑමෙක් පියල්. තුන්ීයි හරිද එදොර එලවලු කෑම තිහක් විතරක් දවල්ට කනවා කියලෙහිතමු එතකොට දෙසයේ වැඩිකිරීම තිය නේද රුපියල් හය දහක් යනෝ හැමදාම උදේට පානුයි පරිප්පු විතරක් දින තිහෙම කනවාක කියල හිතමු එතකොට අනුව වැඩිකිරීම තිය නේද අනුවවැඩිකිරීම තිය රුපියල් දෙදා සත් සියයයි දැන් එතකොට එක වේලක් පාන් සමඟ පරිප්පු කාලා දවල්ට එලවලු බත් එකක් විතරක් කෑවොත් හරද රෑට හුළන් හරි වතුර හරි බොනවා කියෙහිතම කොහරිද රුපියල් හය දහා එකතු කිරීම දෙදා සත්්‍යිය රුපියල් අටදා හත්සීයට හරනි දැම්ේ රුපියල් අටදහස් හත්සය අයින නේද දැන් අර බෝඩිින් ගාස්තු ගවෙලා ප්‍රවාහනයේ ගෙවලයි ඔක්කමඉතුරුණේ කියද දදාස් දෙසීයි තොර දහදාස් දෙසයෙන් අටදස් හත්සියයක්ක් ගෙහම මගේ අපපෝ රුපියල් එක්දස් පන්සීයක් අතේ ඉතුරු වෙනවාවනේද බලන්න කොනේද රුපියල් විසි පන්දහක පඩියක් ගන්න කෙනෙකුට දත්මදිින්ෙත් නැතුව නාන්නෙත් නැතුව එකනෙ සබන් ූත්පේස් මකුද ගන්නන්නේ නැතුව නේද එකවේලකට පාන් සහ පරිප්පු කාලා දවල්ට වෙජිටීේරියෙන් වෙලා රුපියල් එක්දාහස් පන්සියක් ඉතුර කරන්න පුළුව කවද ෑැ කියන්නේ නේද ආස්චර්යයක් නෙමයි දම්ම පනේද එය අනු ුපියල් විසි පන්දාහක වැටුපක් ගන්න කෙනෙකුටත් අවශ්‍ය නම්. අඳන්නේ නැතිව කන්නේ නැතිව නා්‍ය නැතිව දතකට මදින්න නැතිව නේද ප්ලේටියක් හත් බොන්නන්නේ නැතිව. ඕන නම් එතින් රුපියල් එක්දස් පන්සියක් බදදු ගෙවන්න පුළුවන්. එනිසා විසි පන්දාහේ ඉඳලතුන් බදදු ගැහුවෝත් ප්‍රශ්නයක් නෑ කියලා අF එකට දාසේවෙනි යෝජනාව හැටියට ගන්න කියලා මතක් කරනවා. අපි බලමු හෙට. රුපියල් ලක්‍ෂ පහක වැටුපගන්න අය ඒ අනුව කීයක් ඉතිරි කරගන්න වද කියලා. හෙට බලමු හොඳේ. ලෝක සිදුව උනුසුපපුුව තැනකණඩා සිත නිියසිිය චැනල්ලෙ අදම සබස්ට්‍රයිප කරන්නා.